මනුෂ්‍ය හැඟීම් දැනීම් වලට කතා කරන්නට ආමන්ත්‍රණය කරන්නට මනුෂ්‍ය අරගලය කෙසේද ඒ අරගලයන් වලට මුහුණ දී යුත්තේ යන්න අපට පහදා දෙන්නට ජීවිතය යන කුමක් යන අපේ ජීවිතවලට ඇති අර්ථය කුමක් යන අපට පහදා දෙන්නට ඒ වචනය මිනිස් මනස ඒ රූපයන් වශයෙන් ඒ වචනය මනුෂ්‍යයෙකු ලෙස මේ ලෝකයේ සිතාරා පැතිරුණා ඒ වචනය මානසිකු දේව ආදරය තන නම දෙනවා ඒ තමයි ජේසු ජේසු ජීවමාන ජේසුමාසේ ඒ ජීවමාන ජේසුමාසේ ඉදා ගලියේ පුරා සැරිසරමින් විවිධ දූත මිතුරවල යෙදෙති අන්ධයන්ට පිළිම දෙමින් කොරු ඇවිදවෙමින් රෝගී සුවකරමින් යහුදු දුර්ලමින් මලු නැගිටවෙමින් මහා ප්‍රාර්ථනාර පාමින් මෙන්න දේව ආදරය දේව බලය මනුෂ්‍ය හදවතට ලං කරනවා සමීප කරනවා බලාපොරොත්තු විඳවනු ජීවිතවලට නම බලාපොරොත්තු වෙමින් යන්නේ ගොඩනගනවා ජිස්මාන්සේ ඒ ජෙසුසා ජෙසුස්වාමි වහන්සේ මොනතරම් බලගතු දේ කළා මොනතරම් බලගතුද සිය දහම ගැලවීමේ පණිවිඩය ජනතාවට ලබා දුන්නා ඒ බලගතු ස්වාමි වහන්සේට එක දෙයක් කරන්න බැරිුණා ඒ මොකද ඒ තමයි ඔබ මාත් අමතක කරන එක ඔබවා මා අමතක කරන එක කරන්නට උන් වහන්සේට බැරිුණා උන්වහන්සේ ඒකයි අවසානයේ මහා ප්‍රාප්තික නාමින දිව්‍ය සම්ප්‍රසාදය ස්ථාපිත කරන්නේ මාසී කිරම පිරිස මේ අසුදු කරන්න උන්වහන්සේට අවශ්‍ය වුණා මේ මනුෂ්‍යයන් මන දුරල අපස්සමග විවාහ කරින් වාසය කරන්නට ජීවත් වන්නට ජීවමාන වන්නට මේ ලෝකයේ අවසානය දක්වා කල්පාත් වේ දක්වා විභාග වේ දක්වා ම අපස්සමග වාසය කරන්නට වැළසෙන්නට උන් මහත්යද අවශ්‍ය වුණා ඒ උන් වහන්සේ දානවා ඔබවත් මරත් ඒ ස්වාමීන් වහන්සේම මේ ගැලවීමේ ජීවිතය මේ දෙව මහන්සේගේ ජීවිතය දෙව මහත්තුල ජීවත්වන ජීවිතය ගත කරන්නට උන් වහන්සේගේ ශක්තිය පෝෂණය නිරන්තරයෙන්ම අපට අවශ්‍ය බව උන් වහන්සේ දැන සිටියා ඒ නිසා උන් වහන්සේ දිව සම්ප්‍රසාදය තුළ වැඩ සිටින්නට තීරණය කළා තව සුළු මොහොතකින් දිව සත්‍යාවේදී අප මේ අල්පාවය මත බැලු නමස්කාර කරන්නේ අපේ දුන් බුදුන්දී අපේ මුළු ජීවිතයෙන් බැලු පුදා කරන්නේ අපි ඒ දෙවිදහන්යි දියස ප්‍රසන්නයි කියලා වැඩින ආදරේ වන ජේසුස් ආදරේ වන ජේසුස් ආදරේ ජීවමාන ජේසුස් සුදු සමහ ඔබ මා නියෝජනය කරලා ප්‍රසන්නතාවෙන් ලැබූ කිතුණු මාන ලෙස ඒක රාශි වන්නේ සෑම එක්කොට වන්නේ මෙම දිව්‍ය සම්ප්‍රසාදීය ජේසුස් වහන්සේ ඉදිරිපිටයි ඒ දිව්‍ය සම්ප්‍රසාදීය ජේසුස් වහන්සේ ඉදිරිපිට තමයි මහා ප්‍රේමවත් සාමල සාමුදිනි මුල් කිතු සමහර කුඩා සංගලයක එකට එක්කක් වුණේ කුඩා සංගලයක එකට එක්කක් වුණේ අද ඒ සිද්ද සභාව මුළු ලෝකයේ පුරා ප්‍රචලිත වෙනවා ව්‍යාප්ත වෙනවා ජේසුස් මුළු ලෝකයේ පුරා පැතිරෙනවා උන්වහන්සේ සැරිසරුවේ ගලීලියේ හදි පුංචි මේ ප්‍රදේශය මුල් ප්‍රදේශය තුළ පමණයි උන්වහන්සේ සැරිසරුවේ මනුෂ්‍ය ලෙස නම් උන්වහන්සේ මේ මනිත මුළු ලෝකයේ පුරාම උන්වහන්සේගේ මස්වාමයන් තුළ උන්වහන්සේ මිතුරු ජනතාව තුළ ජීවත් වුණා මහත්මේ මාත සාමසෝදනි ඒ ජීවමාන ජේසුස් වහන්සේ දිව්‍ය සම්ප්‍රසාදය තුළ අද අපගේ ඉදිරි ජීවිතයේ ඒ නිසා කේන්ද්‍රස්ථානය වන්නේ අපගේ ඉදිරි ජීවිතයේ හරවත වන්නේ ඒ ජ
ජීවමාන දේවස ප්‍රසාදය ජෙසුස් වහන්සේ. නමුත් මා ප්‍රේමාන සහෝ සාධරණී අපි මොනතරම් මේ දේ වචනවලින් ප්‍රකාශ කරා මොනතරම් අපි ශබ්ද ගන්නා මේ වචනය ජීවමාන ජෙසුස් දේවස ප්‍රසාදයෙන් ඉන්නවා කියලා කිව්වා. මොනතරම් ඉතිහාසයේ පුරා අපලා ගන්නා පුරා මේ ජීවමාන ජෙසුස් වහන්සේ දේවස ප්‍රසාදයේ තුල මොනතරම් ප්‍රාර්ථනාවේ කියලා අදත් අපි බොහෝතර සමහර අපෝසත් වෙනවා මේ ජීවමාන වැඩසිටීම අපේ ජීවිත වල ආතින්නට බොහෝලාට අපිට සැක සංකා ආතු වෙනවා බොහෝලාට අපි අපෝසත් වෙනවා දිව යාගයේ තුන විලාස කරද්දී ඒ භූතසම මිදලා ජීවමාන ජීස් මහත්මයාගේ ශ්‍රී පරිදේහ ශ්‍රී රුධිරේ බවට නැවත සමහර අදහකට අපිට බැලුව යනවා අපි අපෝසත් වෙනවා එනිසා බොහෝලා අපි දියස ප්‍රසාර වහන්සේට අතනමෝල වෙනස නැසල මොකද දේවත්වය දේවත්වයේ තුල වැඩසීම අපිට විශ්වාස කරන්නට අපෝසත් වෙනවා ඒ හැඟීම අපේ ඈත් වෙනවා අපි මෙතන මහත්මා සමහරවා ජීවන වැඩසීම දියස ප්‍රසාර තුල ආදරෙන්න මාත්‍රේ පන්ද සහෝ සහෝනි ඒ ජීවමාන ස්වාමීන් වහන්සේ අපිට ලබති සමහර අපිට දැනෙන රසය සාමාන්‍ය දැක් විදිහට දැනෙනවා අපේ පංචින්දයන් වලට අපිට දැනෙන්නේ නැහැ ඒ අපේ මනස තුළ අපේ බුද්ධියෙන් අපේ මේ මනස විහාරය නමුත් අපේ බුද්ධිය අපිට අවශ්‍ය වන විශ්වාසයේ ආලෝකය චිත්තාත්ම ආලෝකය අවශ්‍ය වන මේ සෑම දෙයක්ම තමයි ඒ සමාප්‍රේමදී මේ සත්පුරුෂ මහන්සිය තුළ ජීවමාන්සේ ජීවමානතාව අත්දකින්නට උපදවන ලැබෙන මහත් අවස්ථාව මහත් වාසනාවක් වෙන කිසිවක් නෙවෙයි ඔබ මම ජීවිත තුළ අපි අත්දකින ප්‍රශ්න අරගෙන ගැටලු අපේ ජීවිතේ බලාපොරොත්තු සුළු කාලගන්නේ අවස්ථාව මම්ලා වෙච්ච අවස්ථාව පාපක බහුවී පාපෙන්න දෙවි සිටින අපි ඒ විමල ධන්නතාවල හිඳලා නම් ඉන්නේ අන්න ඒ අවස්ථාව තමයි මේ ජීවමාන දේශක ජීවමාන කියලා අත්දැකීම තිබෙන අවස්ථාව ඒ වගේම අපිට තියෙන වරුසාවය මේ ආදී ආදේම දෙමයන් ඒ සම්මාන ජීවමාන වලසමයි කියන අතේම පොතෙන් කියපුවා නෙවෙයි පොත්වල සඳහන් වෙන්නේ සත්‍ය වශයෙන් සිදු දේවල් ඉතිහාසය තුළ මම ඔබ අදම ප්‍රකාශ කරන මාගේ ජීවිතය තුළ කොහොමද ආදැයි කියන එක ජීවමාන ජේසුගේ සම්ප්‍රසාදේ මම හිතේ මම ඉන්නේ පහදී මිසමේ නම් සෑම මොහොතකම කාර්ය බවද මිසම විවිධ ආකාරයෙන් විවිධ ආකාර ප්‍රශ්න තියෙන මිනිස්සු ඉන්නවා එක්තරා මාමගේ කාලා බොහෝ අපාද අපද බොහොම ප්‍රායක ප්‍රශ්න ණය බල ආර්ථ ප්‍රශ්න පව ජීවිතයේ ප්‍රශ්න වලට උපදින්න ස්වපුරුෂයා විසින් ඒ තමාගෙම නෑයක් විසින් විරස කරලා දැන් ස්වපුරුෂ භාර්යාව සම්බන්ධතාවය නිසා ස්වපුරුෂයා විසින් මේ භාර්යාව අත්හැර දරුවන්ව අත්හැර දාලා ඒ දරුවන්ට නරකවක් දෙන්නටව අසහන කරන අම්මා කෙනෙක් ඒ අම්මා පුරේට ගත්ත ණය මුදල නිසා රුපියල් 5000ක් ගත්ත ණය මුදල රුපියල් 20000ක් දක්වා පොලි බව හත් වෙලා ණය මුදල ඉරවිලා අසහන අම්මා කෙනෙක් දව දෙදෙනු සමග මේ අම්මට සමහර මේ අම්මේ මතක ඉඳලාමයි තාලෙකට ගෙදවිලා නමුත් ඒ පොලිය අම්මා ගෙවන්න බැහැ විතර තියෙන ෆ්‍රිජ් එක විකුණන අම්මා සල්ලි දෙන්නට කොට ගෙන්නේ හැන්නේ විවිධ නපුරු වර වචන වලින් ඒ අම්මට අවලාද නැදලා අපහාස කරලා ඒ අම්මව විනාශ කළා ඒ මොහොතේ මට අම්මා අනාගෙන මාමේ මට ජීවත් වෙන්න බැහැ කියලා මරවලා වැඩිමල් වයස වැඩි කෙනෙක් නමුත් පූජකී ගුණේශ මට ඒ අභිමුඛයේ හොඳින් සිදුනා ඒ
මාතෘකාව සාමාන්‍ය මිනිස් වගේම බියසක ජකිතේ හැමදේම දිනනවා.
Jesus.